bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. මෙක්විසරින්නේ ന്യൂස් ෆස්ට් රාත්‍රියේ 10 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම පහන් චන්ද්‍රමාල් මම ඉස්සරින්නේ පියසේකර ගෙවුණු සතියේ රටේ දේශපාලනයේ සමස්ත ප්‍රතිඵලය ඒ ආකාරයෙන් වෙද්දී අප සූදානම් ගෙවුණු පැය 24 තුල රට තුන සිදු වූ බොහෝ දේ ඔබට කියන්නට ඊට පෙර පළමු අවධානය සිරස්තල වෙත රටේ වත්මන් තත්ත්වයේ පිළිපඳ ගලපොඩ යානිස්සර හිමියන්ගෙන් ප්‍රකාශයක් මේ රට ගිනි තියන්න හනුමලා සඳුදාට පාර්ලිමේන්තුවේ සිදුවන දේ ගැන දෙපාර්ශවයෙන් අනාවැකි රාජායතන ප්‍රධානීන්ට ජනපතිගෙන් විශේෂ උපදෙස් මාලදිවෙන් නව ජනපති දිවුරුන්දේ දිවුරුන්දේවේ උත්සවයට ශ්‍රී ලංකාවෙනුත් නියෝජිත පිරිසක් දෙවන ටෙස්ට් තරගයේ ජය ගැන මැතිව්ස්ගෙන් බලාපොරොත්තුවා ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබඩ ඥානිස්සර හිමියන් රටේ මතු ඇති වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ලෝකේ සාම සාකච්ඡාවල් කරන අපි භයානක ගිනිගොඩකට දාලා තියෙනවා. මේව කවුද කළේ? දුරදිග දක්නා නුවණක් නැති ඉතිහාසය අමතක කරපු පුද්ගලයෝ කරපු අකෘතඥ ක්‍රියා. දාමය තුළින් රටවාසියෙන් විශාල කලකිරීමකට පත්වෙලා තියෙනවා. උම්මග්ග ජාතකයේ මහෞෂධ පණ්ඩිතයන්ගේ උපාය ඥානය අපේ කිසිම දේශපාලනඥයෙකුට ලැබුණේ නැහැ. අන්න ඒක තමයි අපිට වෙච්ච විනාශය. අර ඉස්සර හිටි රජදරුවෝ රැට විශ්වලාගෙන ගිහිල්ලා මිනිස්සුන්ගේ පීඩාව මොකද්ද? දුකතම මොකද්ද කියලා රජා හෙව්වා. ඉතින් අද රජ වෙලා ඉන්න මිනිස්සුන්ට මේ රටේ තියෙන අසහනය දැනුනේ නැහැ කියන එකයි මම පිළිගන්නේ. ඒ විපාක තමයි මේ තියෙන්නේ. තමන් ගැන හිතුවත් තමන්වත් සංවර්ධනය වෙලා තියෙනවද කියන එක මට සැකයි. මම හිතන්නේ අපේ රාජ්‍ය නායකයන්ට රට ගැන අවබෝධය මදි කියන එකයි මගේ අවබෝධය. ඒ නිසා මේ රට ගිනි තියන්න හනුමලා තියක් ඇති වෙලා තියෙනවා. අන්නේ හනුමන් අඳුනා ගැනීමට පාලක පක්ෂයට බැරි වීම තමයි කණගාටුව. මෙතන තියෙන ප්‍රශ්නේ මේ ව්‍යවස්ථාවත් සමහරු ඇහැ පියාගෙන ලිව්වා. සමහරු ඇහැ අරගෙන ලිව්වා. මේ ව්‍යවස්ථාව පවා ක්‍රමානුකූලව හදාගන්න තරම් අපේ පාලකයන්ට වෙලාවක් තිබුණේ නැහැ. මම නම් කියන්නේ ඒව හැදුවෙත් කුස්සියේ ඉන්න මිනිස්සු. මේ හැරමිටි ගහන සමහර මේ ලෝකේ මිනි පෙට්ටි වලට දාන්න පුළුවන් මිනිස්සු තමයි පහුගිය කාලේ මේ රට පාලනය කළේ. ඔන්න එච්චරම එක වචනයක් කියන්න. ජනාධිපති ප්‍රේමදාස මරු මැරිච්ච වෙලාවේ මේ රටෙන් පැනලා ගිය මිනිස්සු. මේ රටේ වෙලාවේ ඒ වෙලාවේ මේ රට පාලනය කරපු මිනිස්සු. ඕකයි අපිට තියෙන වේදනාව. ඒකයි ඔය අගමැතිවරු කතාවල් ජනාධිපති කතා මේවා නිකන් ගිනි තිබ්බා. මේ බහුබූතය ඇවිල්ලා මේ රට ගිනි තිබ්බා. මහ බැංකුවේ කතාවත් එහෙමයි. අනිත් කතාවත් එහෙමයි. මේ රට ගිනි තිබ්බා. ආණ්ඩුවට බහුතරය ඇති බව පෙන්වීම සඳහා ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නයි ආණ්ඩුවට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අපි ලබා දුන්න බහුතරය පෙන්නන්න. නමුත් ඔහු අවස්ථා දෙකෙන්ම ඔහු ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ඔහු නියම කීර්තිමත් පුද්ගලයෙක් නම් ඔහුට තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්න. යෝජිත ආණ්ඩුවට මහින්ද රාජපක්ෂගේ ව්‍යාජ ආණ්ඩුවට බහුතරයක් තියෙනවා කියලා පෙන්නන්න ඔවුන්ට යෝජනාවක් ගේන්න පුළුවන්. ඒ නිසා මම අභියෝග කරනවා
යෝජනා වගේ අපි ඡන්ද විමසීම් කඩාකප්පල් කරන්න නැතුව අපි ඒකට මුහුණ දෙන්න සූදානම්. අපි පාර්ලිමේන්තු මැතිවරණයකට බය නැහැ. නමුත් අපි කියන්නේ හොර ආණ්ඩුවක් යටතේ අපි ඒක කරන්න සූදානම් නැහැ. ඉතින් මේ ආණ්ඩුව යටතේ අපි මැතිවරණ කරන්න සූදානම් නැහැ. නීති අනුකූල පත්වෙච්ච ආණ්ඩුවක් යටතේ අපි ඕන වෙලාවක අපි මැතිවරණයකට සූදානම්. එලිය සංවිධානයේ සම්මන්ත්‍රණයට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගොඩාබේ රාජපක්ෂ මහතා අද පස්වරුවේ පළ කළ අදහස් වෙතයි දැන් අවධානය. මේ අය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන. අපි අහලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවගේ ජනතාව වෙනුවෙන් ජනතාව සඳහා තියෙන රජයක් පිළිබඳ. නමුත් අද ජනතාවට තෝරා ගන්නට රජයක් බිහි කරන්නට මහමැතිවරණයක් පවත්වන්නට යන අවස්ථාවකදී ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී කාර්යයක් හැටියට දක්වනවා. එතකොට මම හිතන්නේ මේ අය කියන ප්‍රජාතන්ත්‍රවාදය එන්නේ බටහිර බලවේගයන් සඳහා තියෙන ආණ්ඩුවක් තමයි. ඒ අය මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කිය. එහෙම නැත්නම් ඒ අය හිතනවා ඇති රනිල් වික්‍රමසිංහ සඳහා රනිල් වික්‍රමසිංහ විසින් ගෙනියන ආණ්ඩුවක් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කියන්නේ. මේ අය මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ අර්ථය වෙනස් කරලා. අරලියගහ මන්දිරයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අජිත් පී පෙරේරා මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයාට හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට අනතුරු ඇඟවීමක් කළා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම් සිරිසේන අමරසේකර මහත්මයා නිවේදනයක් නිකුත් කරලා තිබුණා. මේ විශ්වාස භංගයක් ගෙන ආ යුතු නිවැරදි පිළිවෙල ගැන පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගැලපෙන්නේ නැති ස්ථාවර නියෝගල සඳහන් නොවන කාර්යපටිපාටි. ඔහු භාණ්ඩාගාර ලේකම් ආටිගල මහත්මයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙක් ඔහු මේ අනීතික නීති විරෝධී මුදල් ඇමතිවරයාගේ නියෝග පිළිගනිමින් මේ රටේ මූල්‍ය පිළිබඳ කෝටි ප්‍රකෝටි ගණන් බලපාන තීරණ ගන්නවා. අපි අඩිකල මහත්මයට කියන්න කැමති, ඔබ එළිදරව් වෙලා තිබෙන්නේ ඔබගේ පක්ෂපාති භාවය. ඔබ අපේ රජයේ තියෙන කාලේ අපේ රජයේ වැදගත් නීත්‍යානුකූල තීරණ ක්‍රියාත්මක කිරීමට බොහෝ ප්‍රශ්න ඇති කරපු පුද්ගලෙක්. අඩිකල මහත්මයා මේ බලයක් නැති ඊනියා මුදල් ඇමතිගේ නියෝග මත රාජ්‍ය මුදල් පිළිබඳ තීරණ ගන්න ඕන. අපි ඔබට එරෙහිව අල්ල සහ දූෂණය පිළිබඳ චෝදනා ඉදිරිපත් කරනවා. විගණන පනති අලුත් විගණන පනති ප්‍රතිපාදන අනුව ඒ ඇතිවන පාඩු ඔබ පෞද්ගලික මුදලෙන් ගෙවන්න ඕන. රාජ්‍යංශයේ කටයුතු දුර්වල වීමට නොතබා නිසි පරිදි ඉදිරියට මෙහෙවර ලෙස ජනාධිපතිතුමා රාජායතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එයද පෙරවරුවේ අමාත්‍යාංශ ලේකම්වරුන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු රාජායතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී රට තුල පවතින දේශපාලන ගැටලුකාරී තත්ත්වය ඉදිරියේදී निराකරණය වනු ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා එතෙක් රාජ්‍ය ව්‍යුහයේ කටයුතු සහ මහජන සේවාවන් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව මෙම හමුවේදී පවසා තිබෙනවා. දිනාගෙම කාරුණික ඉල්ලීමක් කරනවා. ආයතන ප්‍රධානීන් විදිහට රාජ්‍ය වත්කම් සහ දේපළ ඔබේ භාරයේ තිබෙන්නේ. ඒ නිසා ඒ වාර්ෂික සංවර්ධන ඉලක්ක ගිණුම් ටික වර්ෂ අවසානයේ හදන ටික අනික් මහජන සේවාවන් ඒවා විධිමත්ව කාර්යක්ෂමව මේ දින කීපේ කරලා රජයට සහ රටට ඒ ඔබ දෙන සහයෝගය මේ විශේෂයෙන් මම මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. දැන් අත්‍යවශ්‍ය සේවා පෙට්‍රල් වරාය කටයුතු බෙහෙත් ඖෂධ ඊළඟට සමහර ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් සමහර තියෙන දේවල් එතකොට එවැනි අත්‍යවශ්‍ය දේවල් වල ඒ සේවාවන් කෙරෙන්නම ඕනේ. මොකද මේ වෙලාවේ යම් යම් අපි මේ සමහර තීන්දුව తీරන ගත්තේ නැත්නම් ඉදිරි මාස 3කින් 4කින් ප්‍රශ්න එන්න පුළුවන්. ග්‍රාම ශක්තිය වැඩසටහන් එහෙම ඒවා කරගෙන යන අඛණ්ඩව මම ආණ්ඩුකාරවරුන්ටත් උපදෙස් දුන්නා. ඒගොල්ලත් පොඩ්ඩක් ඒ කටයුතු අධීක්ෂණය කරන්න කියලා. ගෙවුණු දින තුනෙහි රුපියල් ලක්ෂ 771ක මහජන මුදල් අපතේ යවූ පාර්ලිමේන්තුව යලිත් සඳුදා රැස් වෙනවා. එදාට වෙන්නේ මොකක්ද? මේ ඒ ගැන දෙපාර්ශවෙන් ඇසුණු කතා. අපි ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ සඳුදා නැවත පාර්ලිමේන්තුව රැස් වෙනවා. සඳුදා පාර්ලිමේන්තුව රැස් වෙනකොට කරුණා කරලා පාර්ලිමේන්තුව සාමකාමීව රැස් වෙන්න ඉඩ දෙන්න. පාර්ලිමේන්තුවේ බහුතර
බලය කාටද තියෙන්නේ, බහුතර මගතය මොකද්ද වෙන්නේ කියලා තීන්දු කරන්න ඉඩ අරින්න, ඊට පස්සේ රටේ නීතිය ක්‍රියාත්මක වේවි. ඒ සරල කාරණයට පිටුපානවා කියලා කියන්නේ, ඒ සරල සත්‍යයට ඉඩ දෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ අය පාලනයට සුදුසු අය නෙවෙයි. දැන් සභාව ගෙනහිල්ලක් වැඩක් නැහැ. සඳුදා ඇවිල්ලා කරන්න වෙන්නේ තාපෝ ඡන්ද ගන්න එක. ඔව් ඡන්ද ගත්තත් තාපෝ යන්න ඕනේ ජනාධිපතිතුමාට. මේ ස්ථාවර නියෝග වලට පටහැනිව ගිහිල්ලා ආපහු ලියුම ගියයි කියලා ජනාධිපතිවරයාට ඒක ක්‍රියා කරන්න බෑ. ඒ ස්ථාවර නියෝග වලට අනුව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුල් කරලා ඡන්ද විමසලා 113ට වැඩිය ඡන්ද ගත්තොත් ජනාධිපතිවරට අලුත් අගමැතිවරේ පත් කරන්න පුළුවන්. කොහොමද පාර්ලිමේන්තුව වාර අවසන් කරලා පටන් ගන්න දවසේම විනාඩි 10ක් ඇතුළත යෝජනාවක් දාලා ඡන්දයක් ගන්න. නොම්බර පිළිබඳ සැකේ තිබුණ කාට UNP ගේ න්‍යාය පත්‍රය කරු ජයසූරිය ක්‍රියාත්මක කරන්න ගියා. දැන් අන්තිමට ඒක ක්‍රියාත්මක කරන්න ගිහලා රනිල් වික්‍රමසිංහට කොහොමවත් අගමැති කම නැහැ. පවතින දේශපාලන තත්ත්වය හමුවේ ජනතාව දැනුවත් කිරීම හා සාමූහික බලපෑමක් ඇති කිරීමේ අරමුණින් මාර්තු 12 ව්‍යාපාරයේ සමාජිකයේ නඩකොළමදී මාධ්‍ය හමුවක් හදවා තිබුණා. මේ අස්ථාවර භාවී ප්‍රතිඵලය වෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට අහිතකර බලපෑම් වලට මුහුණ දීම තමයි වෙන්නේ. ප්‍රචණ්ඩත්වයට නොයා මේ ප්‍රශ්නේ ඉතාම ඉක්මනින් නිරාකරණය කරලා රටේ ජනතාව වෙනුවෙන් ඒ අභිවෘද්ධිය සඳහා පෙළගැසෙන්න කියලා අපි දේශපාලනඥයෝත් ඒ වගේම රටේ ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා. රටක රාජ්‍ය නායකයා කියනවා නම් තමගේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුදලට විකිණනවා, ඒ හින්දා මම පාර්ලිමේන්තු විසිරනවා කියලා. මොන තරම් ඛේදවාචකයක්ද? රටක ජනාධිපතිවරයා කියනවා නම් අපේ රටේ පාර්ලිමේන්තුව කැඳෙව්වොත් පාර්ලිමේන්තුවේ මිනි මරා ගනී, ගැටුම් ඇති වෙයි, ඒ නිසා මම පාර්ලිමේන්තුව විසිරනවා කියලා. මොන තරම් ඛේදවාචකයක්ද? තාමත් පාර්ලිමේන්තුවේ හැසිරීමට වඩා යහපත් හැසිරීමක් පෙන්වන්නට මේ රටේ ජනතාව සමත් වෙලා තිබෙනවා. දැන් මේ අය දැන් දවස් දෙකක් පාර්ලිමේන්තුව, දවස් තුනක් පාර්ලිමේන්තුව රැස් වෙලා කිසිදු ප්‍රයෝජනයක් නැති විදිහට ගත කළා. ලක්ෂ 257 මිලියන 25ක් දවසකට පාර්ලිමේන්තුව වෙනුවෙන් අපි වැය කරනවා සමස්ත වියදම. ඒතර මේ රටේ ජනතාවගේ මුදල් මේ විදිහට නැති කරන්න ඉඩ දෙන්නට බෑ. ගම්මැද්ද, a thought for tomorrow. උගත් බුද්ධිමත් යහපත් මිනිසුන් දේශපාලනය නොකිරීමේ බරපතලම පාඩුව නම් මෝඩීන් සහ තක්කඩීන් විසින් පාලනය කරනු ලබන රටක පුරවැසියන් වීමට සිදුවීමයි. ප්ලේටෝ. ගම්මැද්ද, a thought for tomorrow. මරෝකන්ද ගමට වතුර තිබ්බේ නෑ බොන්න. හවස වැඩට ඇවිල්ලා අපේ මිනිස්සු කරේ නල්ලින් ගාවට ගිහලා බූලි තියාගෙන වතුර පුරෝපේක. එහෙම නැත්නම් කාන්තාවක වෙනම රාජකාරියක් තිබ්බා කලටි කරන් වතුර ගින් ගන්න ගින්. හැබැයි මේකට අපිට අරමුණක් තිබ්බේ නෑ. වකුගඩ රෝගේ හැදිච්ච කී දෙනෙක් මෙතන ඉන්නවද? පිපාසය නිවනා දිය පොදක් වෙනුවෙන් දශක ගණනක් අරගල කළ නොච්චයාගම මොරවක්කන්ද ගම්මුන්ගේ පානීය ජල ගැටලුවට විසඳුම් ලැබුණු අද ගම්වැසියෙක් පළ කළ අදහස් ඒ. ගම්මැද්ද වැට දහසක් අද මොරවක්කන්දට පානීය ජල ව්‍යාපෘතියක් තිළින කළේ මහාචාර්ය පැස්ටර් වින්ස්ටන් පීරිස් මහතාගේ මූල්‍ය පරිත්‍යාගය සමගින්. රටට බත සපයන්නට මහ පොළව සමග ඔට්ටු වෙන ගොවි පවුල් 250කට අධික පිරිසක් දශක ගණනාවක සිට මුහුණ පෑ පානීය ජල අර්බුදයට විසඳුම් ලබා දීමේ අරමුණින් ගම්මැද්ද වැඩ දහසක් ක්‍රියාන්විතය පසුගිය ජූලි 5 වනදා පානීය ජල ව්‍යාපෘතියකට වෙලෙස මුල පිරුවා. මාස 4ක් වැනි කෙටි කාලයක් තුළ ජන සහභාගීත්වය සමග කඩිනමින් ගොඩනැගුණු ජල ව්‍යාපෘතිය අද ජනතා අයිතියට පත් කෙරුණේ තිබහට වතුර වෙනුවට කඳුලැලි බිවූ මොරවක්කන්දේ පවුල් 250කට අධික සංඛ්‍යාවකට අද සිට පණ නර දෙන ජල නල පද්ධතියක ජලය දිවසට පැමිණෙන බවට වූ සතුට සමගින් මේ ඇත්තෝ මේ මහ පොළොවත් එක්ක පොරබදින ඇත්තෝ අවුරුදු 4-5කට පස්සේ තමයි මේ ස්වභාව ධර්මයේ අපිට ආශිර්වාද කරලා මේ වැහි පිදා බිමට වැටිලා මේ මහ පොළොවේ අපිට වැඩක් ප්‍රයෝජනයක් ගන්නට මේ අවස්ථාව ලැබුණේ මේ කර්කශ සමාජය තුළදී විශේෂයෙන් ජනතා නියෝජිතයේ කියලා අපි පත් කරලා යවන්නේ මේ අත්තන්ට සේවය කරන්න. අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මහා බලු පිස්සු නටන තනක් බවට පත් වෙලා සත්තු ගොඩක් බවට පත් වෙලා මේ ඇත්තු කරන මේ විගඩන් ජවනිකා දිහා අපිට කතා කරන්නට ගියොත් ඒවට වන්දි ගෙවන්නට සිදු වෙලා තියෙන මේ අහිංසක ජනතාව මේ අත්ෝ කරපු වරදක් නොවේ. අද අපි සතුටව නොබියව කියනවා අපේ ගමේ ශක්තියත් එක්ක අපි ගෙදරට වතුර ටැප් එක ගාලා වතුර බොනවා. අපි ඡන්දේ ගහලා කතිරේ ගහලා අපි මිනිස්සු 225 දෙනේ පාර්ලිමේන්තුව යවලා තියෙනවා අපේ ගමට සේවය කරන්න කියලා. අපිට බොන්න වතුර ටිකක් දීපියෝ කියලා. හැබැයි
උන් පාර්ලිමේන්තුවලා ගහ ගන්නකොට නිවුස් ප්‍රෙස් ගමට ඇවිල්ලා මේ වගේ පින්වත් මහතුරුත් එක්ක ඇවිල්ලා අපිට බොන්න වතුර ටිකක් දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේකද? මම දැන් නිවුස් ප්‍රෙස් ප්‍රමුඛව මේ කරන කාර්යයට අපි ස්තුති කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැත්නම් අපි ඔබතුමාලට කියන්නේ සදාකාලිකව ඔබතුමාට පින් සිද්ධ වෙනවා කියලා. මෙම අවස්ථාවට ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වයේ සැපයූ විශ්‍රාමික ලුතිනන් කමාන්ඩර් මහාචාර්ය පැස්ටර් වින්ස්ටන් පීරිස් මහතා ඇතුළු පිරිසක් මෙන්ම ගම්මැද්ද කණ්ඩායමේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියා. මම ස්තුතිවන්ත වෙනවා ගම්මැද්දට මේ අවස්ථාව දුන්නට. මම පොහොසත් කෙනෙක් නෙමේ. හැබැයි අපේ ධර්මයේ අනුව අපි ගෙන යන්නේ නැහැ සතයක්වත්. ඒ අපි බෙදා ගන්න ඕන. ඒක ඉතාමත් විශිෂ්ට දෙයක්. මෙම පරිත්‍යාගයත් සමග මොරවක් කන්දේ පවුල් 250කට අධික සංඛ්‍යාවකට අද සිට පිරිසිදු පානීය ජල පරිභෝජනයට වරම් හිමි වනවා. වසර 1950 1958 අතර වූ වසර 8ක කාලය තුළදී ගල්ලොය ගොවි ජනපද ව්‍යාපාරය ලෙස සංවර්ධනය කරන්නට යන නිශ්චිත බිම් වපසරිය 1950 වසරේදී මැණුප්‍රතිවරයා විසින් සම්පාදනය කරනවා. එහෙත් 1954 වසරේදී ගල්ලොය ඊසාන දිග අභයභූමිය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්නේ ගල්ලොය ගොවි ජනපද ව්‍යාපාරය ලෙස සංවර්ධනය කිරීමට යෝජිත මෙම සිතියමේ සඳහන් සැලකිය යුතු බිම් ප්‍රමාණයක් අභයභූමියට ඈඳෙන පරිදි. මෙම සිතියමේ සඳහන් බිම් වපසරිය මෙලෙස ජනාවාසයක් ලෙස දිස්සුවද මීට අදාළව වනජීවී ආඥා පනත බලපැවැත්වෙනවා. පවුල් 774ක් මෙම බිම් වපසරිය තුළ රජයේ බලපත්‍ර යටතේ නිවාසද ඉදිකරගෙන ඉඩම් භුක්ති විඳිද්දී වනජීවී දෙපාර්තමේන්තුව පවුල් දෙකකට එරෙහිව පසුගිය කාලයේ මුළුල්ලේ විවිධ අඩත්තේට්ටම් සිදු කර ඇත්තේ වනජීවී ආඥා පනත ප්‍රකාරවයි. එයින් එක් පවුලක ගෘහමූලිකයා යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් වූ යුද හමුදා සාමාජිකයෙක්. වනජීවී දෙපාර්තමේන්තුව එම තැනැත්තා ඉදිකරගත් නිවස කඩා ඉවත් කිරීමට පවා වග බලා ගන්නවා. එම ස්ථානයේම ඔහු නැවතත් තාවකාලික නිවසක් ඉදිකරගන්නේ අම්පාර දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුව විසින් ගනු ලැබූ තීරණයක් අනුවයි. අදාළ තීරණයට දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එකඟතාව පළ කළද අද වන විට මොහුට එම දෙපාර්තමේන්තුව විසින් පැන වූ නඩුවකට මුහුණ දීමට සිදු වී තිබෙනවා. මොහුගේ නිවස වරක් කඩා දමමින් වනජීවී දෙපාර්තමේන්තුව ඒත්තු ගන්වන්නේ අභය භූමියක් තුළ නිවසක් ඉදිකරගෙන යමෙකු පදිංචි වීම අනීතික යන කරුණයි. මෙලෙස කඩා දැමුණු නිවසේ සිට මීටර 200ක පමණ දුරින් මේ දිනවල ඉදිකරමින් පවතින්නේ ඉන්ධන පෙරහුම් හලක්. 1954 වසරේ නිකුත් කෙරෙන ගැසට් නිවේදනය අනුව මෙම නිවස පිහිටි භූමිය සේම මෙම ගොඩනැගිල්ල ඉදිකරමින් තිබෙන භූමියද පැහැදිලිවම අයත් වන්නේ ගල්ලොය ඊසාන දිග අභය භූමියටයි. මිනිස් වාසයට ඉඩ නොදෙන බිමක ඉන්ධන පෙරවුම්හලක් සඳහා අවසර දෙමින් වනජීවී ආඥාපනත විහිළුවක් කිරීමට බලය ලැබුණේ කෙසේද? වනජීවී අධ්‍යක්ෂ ජනරාල්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. ගල්කිරියාගම බෝකහවැව ප්‍රදේශයේ ළිඳක තිබී අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මල සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ බෝගහවැව දඹුල් මල් මිල්ල වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි දෙදරු මවක්. ඇය ඊ රාත්‍රී 7ට පමණ සිය නිවස පිටුපස දියනාමින් සිටි බවට තොරතුරු ලැබී තිබෙනවා. පොලිසිය පැවසුවේ මියගිය කාන්තාව දියනාමින් සිටි බව පැවසෙන ස්ථානයේ සිට මීටර් 20ක් පමණ නුදුරින් පිහිටි අනාරක්ෂිත ළිඳක තිබී ඇයගේ සිරුර හමු වූ බවයි. සිද්ධ වූ අවස්ථාවේ ඇගේ සැමියාද නිවසේ රැඳී සිට තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ දියනාමින් සිටි ස්ථානයේ කාන්තාව නොමැති බව දැනගැනීමත් සමග ඔහු අසල් වැසියන්ට ඒ බව දන්වා ඇති බවයි. අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව එම ප්‍රදේශය සෝදිසි කර ඇති අතර එහිදී කාන්තාවගේ සිරුර ඊයේ රාත්‍රියේදී සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සිදු කළ මූලික පරීක්ෂණවලට අනුව මෙය ඝාතනයක් යැයි බොහෝ දුරට සැක කරන අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි. මේ අතර අනුරාධපුර පූජා නගරයට අසන්න මල්වතුයේ තිබී නාඳුන කාන්තා මලසිරු රක්ෂාගෙන තිබෙනවා. 50-55 අතර වයසේ පසුවන මෙම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නැහැ. අනුරාධපුර පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම මලසිරුර ඊයේ රාත්‍රියේ සොයාගැනුණා.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරතුංග මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කළ අතර අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරීම සඳහා සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය බව පොලිසිය පවසනවා. දැන් තවත් ප්‍රවෘත්ති කිහිපයක් ලොහනින්. ලෝක සාමසමලුව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද කොළඹ ගංගාරම සීමා මාලක සැලදී පැවැත්වුණා. එදෙස් විදෙස් නියෝජිත රසකගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් 31 වනදා ආරම්භ වීමට නියමිත මෙම සාමසමලුව සංවිධානය කරන්නේ ගංගාරම විහාරස්ථානයේ සහ කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ එක්වයි. සපුග ස්කන්ද යොෂිඩා ජාතන්තර පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය අද කොළඹ බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා මහබෝධි සංගමේ සභාපති ජපානයේ ප්‍රධාන සංගණක පූජ්‍ය බානකල උපතිස්සේමියන්ගේ ප්‍රධානත්වයෙන් අවුරුදු 40කට ඉස්සෙල්ලා මේ පාසල් ක්‍රමය හඳුන්වා දෙන අවස්ථාවේදී සමීක්ෂණයක් කළ විශ්වවිද්‍යාලය. එදා 1979 වෙනකොට පාසලට ලදරු පාසලකට ගියේ 105 දෙනයි. මේ 105ද මේ මොහොත වෙනකොට 100ක් දක්වාම වර්ධනය වෙලා තියෙනවා. ඒකේ විශේෂ මූලිකත්වයක් ලබා දුන්නේ යොෂිඩා ආයතනය. අද මම සන්තෝෂ වෙනවා. මටම ළමයි දිහා බලලා හිතා ගන්න බෑ මේ අවුරුදු 5ට වඩා කුඩා ළමයිද කියලා. අභිපුස්ස අලව්ව මාර්ගයේ 4 කිලෝමීටර කණුව ආසන්නයේදී බස්රථයක් හා ලොරිය ගැටීම සිදු වූ අනතුරකින් 1 මේ ගොස් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ ගොස්ස තේලුරිය රියදුරා වන අතර තුවාලකරුවන් අලව්ව වරකපුල සහ කෑගල් යන රෝහලවලට ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකා රත්න විද්‍යාඥයන්ගේ සංගමය විසින් 11 වරට සංවිධානය කරන ලද මැණිකා ස්වර්ණාභරණ වෙළඳ ප්‍රදර්ශනය අද කොළඹදී පැවැත්වුණා. පරිසර හිතකාමී වැඩසටහන් ඉදිරිපත් කරමින් දක්ෂතා දැක්වූ දුතරුවන් ඇගීම වෙනුවෙන් සංවිධානය කළ ග්‍රීන් ලෙන් ත්‍යාග ප්‍රධාන උත්සවය අද බත්තරමුල්ලේදී පැවැත්වුණා. මෙහිදී දරුවන් කිහිප දෙනෙකුට ජපාන සංචාරයක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද සිදු කරනවා. තුන්වන වරටත් පැවැත්වීමට නියමිත ස්පෝර්ට්ස් ෆස්ට් අලියන්ස් ප්ලැටිනම් සම්මාන උළෙල පිළිබඳව මෙරට ක්‍රීඩික ක්‍රීඩිකාවන් දක්වන්නේ මහත් ප්‍රසාදයක්. මේ ප්ලැටිනම් සම්මාන උළෙල පිළිබඳ අදහස් දක්වූ පාසල් මලල ක්‍රීඩිකා යමානී දුලාංජලි. මම දුෂ්කර ගමකින් ආ ක්‍රීඩිකාවක්. මගේ ඉලක්කය තමයි ලංකාවේ දක්ෂතම ක්‍රීඩිකාව වෙන එක. මට ගියවර පැටිනම් සම්මානය හම්බුණා. මම මේ වරත් ගන්නවා. Sports First Allianz Platinum Awards 2018. වෙනදැන් ලැබුණු විශේෂ පුවතක්. පාර්ලිමේන්තුව නියෝජනය කරන සිළු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට පස්වරු 5ට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාවය සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කළ පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සිළු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ගරු ජනාධිපතිතුමා විසින් මෙම හමුව කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සිළු දේශපාලන පක්ෂ නායකින්ට මීට ආරාධනා කර ඇති අතර කතානායකකරු ජයසූරිය මහතාද මෙම හමුව සඳහා ආරාධනා කර ඇතැයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. අවධානය ක්‍රීඩා පුවතක් වෙත. හෙට දිනේදී සැලසුම් සහිතව ක්‍රීඩා කළහොත් එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය ගැනීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. සිවුන දින අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා. අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ CHNFC කණ්ඩායම සමඟ පැවති තරගයෙන් හැව්ලොක් කණ්ඩායම ජය ගත්තා.
හැවුලොක් CHN FC කණ්ඩායම අතර මෙම තරඟයේ කොළඹ හැවුලොක් පිටියේදී පැවැත්වුණා. පළමු අර්ධයේ ලකුණු 16-13ක් ලෙස CHN FC කණ්ඩායම පෙරමුණ ගත්තා. කෙසේ නමුත් තියුණු තරඟයකින් අනතුරුව දෙවැනි අර්ධයේදී ලකුණු 4ට පිවිසීමට සත්කාරක හැවුලොක් ක්‍රීඩකින් සමත් වුණා. ඒ අනුව හැවුලොක් ක්‍රීඩකින් දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 17ක් ප්‍රස් කළ අතර ප්‍රතිවාදී CHN FC කණ්ඩායමට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 13ක් පමණයි. තරඟය අවසන් වුණේ ලකුණු 30-29ක් ලෙස හැවුලොක් කණ්ඩායමට ජය හිමි කර දෙමින් උත්සාහක දිනුම් 4ක් ප්‍රවර්තන දිනුම් 2ක් සහ දඩුවම් පහර 2ක් මගින් හැවුලොක් කණ්ඩායම සිය ලකුණු 30 රැස් කළා. Have we started the 2019 campaign? Havelock කණ්ඩායමට මේ තරඟාවලිය ආරම්භයේදී වැඩි බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අපේ කණ්ඩායමේ පුහුණුකරුවන් කලින්ම සූදානම් වුණා. ඒ වගේම අපේ සංචිතයේ තරුණ සහ ප්‍රවීණ ක්‍රීඩකයන් සිටිනවා. මේ මහන්සියේ ප්‍රතිඵල අපිට පසුගිය සති දෙකේදී දකින්නට පුළුවන් වුණා. අපිට හොඳ සැලැස්මක් තිබෙනවා. ඒ නිසා අපේ කණ්ඩායම ශක්තිමත්. මෙතර අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ අද පැවති තරඟයකින් CRN FC කණ්ඩායම ජයගත්තා. ඔවුන් හැමුවේ ලකුණු 28-22ක් ලෙස පරාජය වුණේ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමයි. ජයග්‍රහී CRN FC කණ්ඩායම උත්සාහක දිනුමක් එක් ප්‍රවර්තනයක් සහ දඬුවම් පහර 7කින් ලකුණු රැස් කළා. ඒ සමගින් රාත්‍රී 10 වගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මේ අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්.